අන්තර්ගත කරලා තියෙන්නේ. ඒක සර් කැබිනට් පත්‍රිකාවේ බලද්දි තේරෙනවා මේ එකයි. මෙතන ඉන්නේ බුදුමල්ලා අතර හරියටම මේ කාරණාව හොඳටම පිළිසිඳුවම මට දෙන්න පුළුවන්. මෙයා තමයි ඉන්නේ. ඔයගොල්ලෝ ලිඛිත දෙයක් තියෙනවද මට පෙන්නන්න? සර් සංදේශ නම් බාර දුන්නා. මේ දැන් ඒ වර පැය තුනක් තිස්සේ තෙමුණා. මට පොඩි අවබෝධයක් ලබා ගන්න ඕන. දැනට ඔබලන්ට තියෙන තත්ත්වය මොකක්ද? ඔබල බලාපොරොත්තු වෙන එක මොකක්ද කියලා? සර් අපිට බැරිද සර්ක හිතවත් නේ අපේ ගරු මුදල් ලැබෙතුමා. ඒ කැබිනට් පත්‍රිකාවේ අපි සංශෝධනය කරන්නට පෙර ඒ කැබිනට් පත්‍රිකාව සර් ඒකේ තියෙන අපිට අවශ්‍ය දේ. මට පොඩ්ඩක් අවබෝධයක් ලබා ගන්න. දැන් බුදුමාට ලැබෙනවා වැටුප. දැන් ලැබෙනවනේ. ඔව් සර්. සහ දුබලතා විශ්‍රාම වැටුප. ඒ දෙකම ලැබෙනවා. දැනට ලැබෙනවා. ඔව් සර්. ඒකට ඔයාට ඒක ලැබෙන්නේ ඔයාට 55 වෙනකම් විතරයි සර්. ඔව්. දැනුත් එහෙමයි. ඔව් සර්. ඔයගලන්ට ඕනේ මේක 55 දක්වා තියෙන එක. ඔව් සර්. ඔයගොල්ලන්ට ජීවිතාන්තයේ දක්වා ලැබෙන්නට. ඔව් සර්. ඔය කවුරු හරි ජීවිතක්ෂයටපත් වුණා. ඔව් සර්. ඒක බිරිඳට හෝ මවට. බිරිඳට හෝ මවට එහෙම නෑ සර්. බිරිඳටයි බිරිඳ බිරිඳට සර් අරගෙන බිරිඳට මොනව හරි වුණොත් දැන් කැබිනට් පත්‍රිකාවේ යෝජනා කරලා තියෙන සර් අපේ තාව උපන්න දරුවන්ට අවුරුදු 26 දක්වා අවිවාහක දරුවන්ට 185ක් ගෙවන්න සර්. ඔව්. එතකොට සර් 10 තියෙනවා සර්. ඒක ඉතුරු 100ට මේ 15 අපේ දෙමව්පියෝ ජීවත්වල ඉන්නව නම් සර් අර බිරිඳයි නැහැ තාත්තත් නැහැනේ රණවිරුවයි දෙමව්පියෝ ඉන්නව නම් සර් එයාලට ඉතුරු 115 අදන්න තමයි කැබිනට් පත්‍රිකාවේ සර් යෝජනා. එතකොට බැරි වෙලාවත් අවිවාහක නම් ඒක හොදන්නේ. අවිවාහක නම් සර් අම්මා තාත්තා අම්මට මමට හෝ තාත්තට සර් මෙතන තව ගැටලුවක් තියෙනවා. මොකද අපි ආබාධ්‍යවයෙන් ගොඩක් පරක් වෙලා තමයි මෙතනලා ළමයි ආවරි. එතකොට අපේ වයසත් එක්ක බලනකොට සමාජයේ අනිත් ළමයි මේ මිනිස්සයයි ළමයි අතර පොඩි පරතරයක් තියෙන අවුරුදු 20ක 22ක වගේ. සමහර විට අපි මේ ආබාධිත නිසා අපේ දරුවන්ගේ අපි එතකොට අපිට අවුරුදු 40ක් ඉන්නකොට තමයි අපිට ළමෙක් ඉන්නේ. එතකොට මේ ප්‍රශ්නේ එතකොට අපි අවුරුදු 55ට පස්සේ හරි අපි මිය ගියාම එතකොට දරුවක් උඩයි ගොඩක්. එතකොට අර යැපෙන්නන්ට තියෙන ප්‍රශ්න වැඩි වෙනවා. එතකොට මම ආපහු ගොඩක් අහන්නම් පැහැදිලි කරගන්න. ඔව්. ඔබලාට ලැබෙනවා වැටුපක්. ඔව්. සහ ඒ වැටුපත් සමග දුබලතා විශ්වාසය දැන් ඒක ඔබලා බලාපොරොත්තු වෙන්නේ ඔබලා ජීවිතුන් අතර ඉන්නකන්. ඔව් සර්. ඒක 55ට එහා යන්න ඕන. ඔව් සර්. හරි ඒක එකක්. ඔව් සර්. එතකොට ඒ අතරතුර කවුරු හරි ওই තත්ත්වෙ ඉන්න කෙනෙක් අභාවයටපත් වුණොත් ඒකෙන් 185ක් බිරිඳට යන්නට. එහෙමද? නෑ සර්. නෑ ඒ ඔක්කොම බිරිඳට යන්න. බිරිඳට හෝ බිරිඳට සර් විවාහකය බිරිඳට අපේ දැන් අපේ අපි ඉඳහන් අපි දරුණොත් හෙට මැරුණා දැන් මම හෙට මැරෙනවා කියන්නේ ඒ බැරමට පස්සේ මගේ සම්පූර්ණ වැටුප බින්ද ජීවත් වෙලා ඉන්නකම් බින්දට යන්න ඕනේ. බින්ද ජීවත් වෙලා ඉන්නකම්. ඔව් සර් ළඟම ඥාති. ඊට පස්සේ දරුවන්ට අවුරුදු 26 දක්වා. බිරිඳනේ. බිරිඳ. මොකක් හරි බිරිඳ. ළඟම ඥාති. අවිවාහක නම් දෙමව්පියෝ. එන ඔපිදෙනරියෙන් එක්කමවට එක්ක තාත්තා. ඕක තමයි ප්‍රශ්නේ. ඔව් සර්. දැනට තියෙන ප්‍රශ්නේ මට පොඩි ප්‍රශ්නයක් දැනගන්න ඕන. දැන් 2015ට ඉර තිබ්බ තත්ත්වයයි අද දවසේ තත්ත්වය අතර ඕගොල්ලන්ට මොකක් හරි හුද වෙනසක් සිදු වෙලාම නැහැ. නෑ සර්. නෑ ඒකට. 2015ට පෙර තිබ්බ තත්ත්වෙමයි දැන්. එහෙමද? මේ සම්බන්ධයෙන් සර් තියෙන්නේ එහෙමමයි සර්. දැන් මේ සම්බන්ධයෙන් ඔබතුමාලා සාකච්ඡා කරලා මොනම දෙයක්වත් ලැබුණ නැහැ නෑ සර්. දැන් අපි මේ ගැන සර් සාකච්ඡා කරාම විවිධ රණවිරු සංගම් මේ ජනාධිපතිතුමාගේ ළඟ ඉන්න යම් කිසි රණවිරු කණ්ඩායමක් ඉතින් සර් ඒ කට්ටිය තමයි කරේ. අපි ගියා අපි 2019 පෙබරවාරි මාසේ වගේ සර් අපි අනේක නතර කරා. මොකද එදත් මේක දෙනවයි කිව්වා මේ මෑත කාලීනව මාධ්‍ය වලින් මේ අපේ රණවිරු බිරින්දෑවරුන් එක්කන් ගෙහෙල්ලා ඉතින් අඬ ආරක්ෂක මාත්‍යංශයේ හයි කරලා තිබිච්ච ඒ කැමරෝ වලට කිව්වනේ සර් ඒව මාධ්‍යෙන් වාර්තා කරා. ඉතින් සර් දැන් මේ කාලෙවත් සර් කරගන්න ඕනේ හින්ද තමයි සර් අපි මේ විදිය වැඩකට මේ උනේ සර්. බොරු ගොඩාරියක් අපිට කිව්වනේ මාධ්‍ය නිවේදන ගොඩාක් නිකුත් වුණා. දැන්
දැන් එතකොට දැන් මම පැහැදිලිව කියන්නේ 2015 ට පෙර පොතුමල්ලා මෙහෙම ඉල්ලීමක් කරා. ඔව් සර්. ඒ තත්ත්වෙම තමයි අද. ඒ තත්ත්වෙම තමයි සර් අද. කියන්නේ කිසිම මේ වැඩිවීමක් මොනවාක් කරන්නේ නැහැ සර් නෑ. මේ සම්බන්ධයෙන් නෑ. මම මාතර ගිය මුදල් ලමතුමාගේ කාර්යාලයේ ගිහිල්ලා අපි මේ සම්බන්ධව කතා කරා. එතුමත් පිළිගත්ත මේක දෙන්න ඕන සාධාරණ ඉල්ලීමක් කියලා. මම සර් ගිහිල්ලාන බොරුණා. සර්ම පිළිගත්ත මම කතා කරේ. මම කතා කරාට පස්සේ කිව්වා සර්ම කිව්ව නෑ රණවිරුවන්ගේ ඉල්ලීම සාධාරණයි අපි දෙන්න ඕන කියලා. දැන් සර්නේ දෙන්න. හවුද? දැන් සර් ජනාධිපතිතුමා කියන්නේ සර්ම පිළිගත්ත ඉල්ලීම සාධාරණයි අනිවාර්යෙන් දෙන්න ඕන කියලා. සර් සර්ලට තමයි පුජ්‍යලිකව මේකේ මේ ලොකු බලපෑමක් තියෙන්නේ. මොකද අපේ රණවිරු සංගම් සර් දැන් ආරක්ෂක මාත්‍යංශය හරහා මේ සර් ඔය අපි දැන් කියපු විදියට අපිට අදාළ වෙන විදියට ඒක හදලානේ සර්. කැබිනට් පත්‍රිකාව හදලා ඔක්කොම කරලා ජනාධිපති අස්සම් කරලා ඒක කරලානේ. ඒක කරලා දැන් ඉදිරිපත් කරාම මේකේ බරපතල සංශෝධනය කරලා තියෙන්නේ අපේ මුදල් ඇමතිතුමා. මුදල් ඇමතිතුමා එහෙම නොකර සර් දැන් අදත් කැබිනට් පත්‍රිකාව මේ කැබිනට් එකක් තියෙනවලු අය ලබන අගාරුව අදත් තියෙනවා සර්. මැදිහත් වෙලා අපිට මේ අගාරුව කියන්නේ හෙට. ඔව් හෙට සර්. මම මේ හෙට ඔබතුමාලා වෙනුවෙන් මම කැබිනට් එකේ ඔබතුමාලගේ මතය කතා කරන්න. මේ දැන් මෙතනින් මම යන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් පැහැදිලි කරගන්න ඕන. ඒක හැමෝම දන්නවනේ කතා කරන්න ඕන දේ. ඔබලාට දැන් වැටුපක් ලැබෙනවා. ඔව් සර්. දුබලතා විශ්‍රාම වැටුපක් ලැබෙනවා. ඔව් සර්. ඒක ඔබලාට ලැබෙන්නේ 55 වෙනකම් විතරයි. ඔව් සර්. ඒක ජීවිතාන්තය දක්වා ලබා දෙන්නේ කියලා මෙතෙක් එහෙම ක්‍රියාත්මක වීමක් නැහැ. නෑ සර් නෑ. ඒතර ඒක ජීවිතාන්තය දක්වා ක්‍රියාත්මක කිරීමක්. ඔව් සර්. ඒ හතර වාර කාලය තුල ඔව් සර්. යම් කිසි හානියක් ඔබලාට සිදු වුණොත් ඔව් සර්. ඒක කාලාත්‍රයට කියන්නේ ඊළඟ කියන්නේ බිම්බෝ බහරයට. ඔව් සර්. එහෙම නැත්නම් මවට. ඔව්. බාදින වැඩසටහන. ඔව් සර්. ඊටසේ මොකදද 185ක කතාවක්. ඒක සර් දැන් අපි මේ අපි මේ ගියොත් සර් අපේ බිරිඳට යනවනේ අපේ මේ විසම් අපේ සම්පූර්ණ දැන දීමනා ටික. බිරිඳටත් හදිසිය මොනව හරි වුණොත් තමයි සර් අවුරුදු 26 දක්වා දරුවන්ට අබිරිඳට මොන හරි වුණොත් අන්තරා වුණොත් තමයි මවට මොන හරි වුණොත් සර් ඒකේ යෝජනා කළා. ඒක මුකුත් යෝජනා කළ නැහැ. ඉවරයි. එතකොට කට්ටියක් නැහැ. බිරිඳට මොන හරි වුණොත් දරුවට අවුරුදු 26 වෙනකම් 185 කර දේවල් වලින් 15 මොකක්ද 15 ඒ රණවිරුවක දෙමව්පියෝ ජීවත් වෙලා ඉන්නවා නම් මගේ අම්මා තාත්තා මමත් මැරිලා මගේ බිරිඳත් ඇවිල්ලා මගේ අම්මා තාත්තා ජීවත් වෙලා ඉන්නවා නම් සර් ඒ 115 එහෙම තමයි යෝජනා කරලා තියෙන්නේ. මම මාතර සර් අකුරැස්සේ. අකුරැස්සේ. ඔව් මම මෙහිමයි නැතිවරණ කාලයක් ක්‍රියාත්මක වෙනවා. ඔව් නැතිවරණ කාලයේ මොකක්ද දැනගන්න ඕන ඡන්ද නීතියක් තියෙනවා. එහෙමයි. එතකොට මට මේ නැතිවරණ නීතියට අනුව මට බෑ මේ මේ ඔය සංග්‍රහ කියලා තියෙනවා නීති විරෝධී දේ. ඔව්. විවිධ පුද්ගලයෝ එතකොට මේක මම ඇවිල්ලා උනොත් කතා කරුව එකක් සංග්‍රහ කියලා කියයි දන්නේ. ඒක සංග්‍රහන්නේ මම ආවේ මේ අපේ මල්ලිල පස් දෙනෙක් ආවා. ඔව්. මම කියන්න කැමති මමත් රණවීරවන්ට බොහොම කැමති. ඔව්. ඔබතුමාලා දන්නවා මේ ඉපොලෝගම හැදුවා රණවීරු ගම්මානයක් කියලා එකක්. හැම රණවීරුවෙක්ගෙන්ම ගන්නවා රුපියල් 108ක්. ඔව්. ඒක පහුගිය කාලේ හැදුවේ. ඔව්. දැන් මාද රණවීරවන්ට දෙන්නේ නොමිලේ ඉඩම්. ඔව්. හරි ඔබතුමාලා දන්නවා ඇති. ඒ වගේම ගෙයක් හදාගන්න මම 112ක් දුන්නා. මේ කො මේ ඡන්දකාරේ නෙමෙයි මේ මගේ නිවාස වැඩසටහන. ඔව්. ඉතින් මම ඇත්තටම රණවීරුවා කියන පුද්ගලයා මම පූජනීයත්වයෙන් දේවත්වයෙන් සැලකෙන පුද්ගලෙක්. ඒක ඒක ඉදත් එහෙමයි අදත් එහෙමයි හෙටත් එහෙමයි. ඡන්දයක් ඉන්න කියනෝ නෙමෙයි. ඔව්. ඉතින් අර නැතිවරණ කාලේ නැතිවරණ නීතියක් තියෙනවා. ඒ මැදිවරණ නීතිය තුළ මට දැන් මගේ සම්පූර්ණ නිවාස වැඩසටහන ලංකාවෙම නතර කළා. ඔව්. එතකොට මේ ගියක් අපරාධ කරගන්නට තියෙන සිමෙන්ති කොටයක්වත් දෙන්න තහනම් මට. ඔව්. ඒ කොහොම කනගාටුදායක තත්ත්වයක්. මගේ දැන් ගම්මාන ටික හැදෙන්නේ. ඒ මොකද මේ මැදිවරණ නීතිය නිසා අපේ ප්‍රතිවාදීන් මැදිවරණ කොමසාරිස්තුමාට චෝදනා එල්ල කරලා මගේ සම්පූර්ණ ගෙවල් හදන වැඩසටහන නතර කළා. ඒ කියන්නේ මැදිවරණ නීතිය තුළ මම එහෙම කරන්න තහනම්. ඔව්. හැබැයි මේ තත්ත්වය තුළ මම ඔබතුමන්ලාගේ මේ යෝජනාව හෙට දවසේ කැබිනට් මණ්ඩලයේ මතු කරන්න. හරි. මතු කරලා බලමු මොකක්ද වෙන්නේ කියලා. ඔව්. මට පොරොන්දු දෙන්න තහනම්. මේක ඡන්ද බාධාවක් වෙන්නේ නැහැ කියලා අපි පස්සේ. මේ ප්‍රශ්න මෙහෙමයි මම ඇත්ත කියන්න සමා වෙන්න මෙහෙම කිව්වට
අද බොහෝ දෙනෙක් බලාගෙන ඉන්නවා මාව අමාරුයි දාන්න. හරි. මට මොකද මම නීති විරෝධී ක්‍රියා කරයි ඡන්ද පෙස්සම් කියලා. මුතුමල්ලා පොඩ්ඩක් බලන්න මට තියෙනවා පොඩි කොට්ටාසේගේ බරපතල විරෝධයක්. ඉතින් මම බොහොම පරිස්සම් වෙන්න ඕනේ. මට නීතියෙන් පිට වැඩ කටයුතු කරන්න බෑ. හැබැයි මට අයිතියක් තියෙනවා. කැබිනට් ඇමතිවරයෙක් හැටියට මුතුමල්ලා මේ ඉදිරිපත් කරපු යෝජනා මම ඔබතුමන්ලා වෙනුවෙන් මම එක වචනයක් කියන්න බොහොම තරයේ ඉදිරිපත් කරන්න. මට ඒ හැරුණකොට මට කියන්න බෑ අරක කරනවා මේක කරනවා කියලා. නෑ මට දැන් මෙතුමා කිව්ව දේ මට බොහොම පැහැදිලිද? ඒ කිව්ව දේ මම ඕනනම් සාරාංශව කියන්න. දැනට ජීවත්ව සිටින අපේ ආබාධයකින් පෙළෙන රණවිරුවන්ට ලැබෙන වැටුපක් වූ ආබාධිත විශ්‍රාම වැටුපක්. දුබලතා සමාවෙන්නට ලැබුණා. දුබලතා විශ්‍රාම වැටුපක්. මේ දෙකම ලැබෙනවා. පළවෙනි ඉල්ලීම තමයි මේක ජීවිතාන්තය දක්වා ලබා දෙන්න. මොකද 55 මේක අහෝසි. හරිනේ? ඒක එකක්. දෙවෙනි එක තමයි මේ අතර කාලය තුල යම් කිසි විදියකින් මේ රණවිරුවා විපතටපත් වුණොත් ඒක ඔය තමන්ගේ භාර්ය විවාහකණ අවිවාහකණ තමන්ගේ මවට හෝ පියාට ලබා දෙන. ඒ අතරතුර බැරි වෙලා භාර්යාව විපතටපත් වුණොත් ඒ දරුවන්ගේ වයස අවුරුදු 26 දක්වා 185ක් ලබා දෙනවා. ඊළඟට ඒ රණවිරුවාගේ මවට 115ක් ලබා දෙනවා. හරිනේ? හරි. ඒකයි. සර් මේ දැන් ඔය මම සර් පැහැදිලි කරේ ඔය ආබාධිත රණවිරුවට තියෙන එක. අර යුද්ධයේදී මියගිය අතුරුදහන් වෙච්ච රණවිරු බිරිඳට එයාලටත් සර් 55 සංශෝධනය වෙනවා සර්. එයාලටත් මේ කැබිනට් පත්‍රිකාවේ යුද්ධයේදී අතුරුදහන් වුණු සහ මියගිය රණවිරුවන්ගේ බිරිඳ කම් වෙන්නේ අර 55 දක්වා යුනේ කනගේ 55 වෙනකම් විතරයි සර්. එතකොට සර් ඒ කතර කියන්නේ මේ මිස්කින්නේ දැන් අපිට 55න් පස්සේ අපේ මේ රණවිරුවාගේ වැටුප 55න් පස්සේ නවතිනකොට විශ්වාස වැඩිපෙන්නේ අපිට 20,000ක් වගේ. ඒකම සර් දැන් රණවිරුවා වයස් දෙකකින් තමයි විවාහ වෙලා තියෙන්නේ. එතකොට අපේ දරුවෝ දැන් ඔයගොල්ලන්ට දුබලතා විශ්‍රාමිටපක් නැහැ. ඒගොල්ලෝ නම් වෙන්නේ විශ්‍රාමිටපු විතරයි. එහෙම 55. වැටුපද? හා? විශ්‍රාමිටු පඩි හම්බ. පඩි හම්බ. 55 ඉක්ම වුණ. මොකද ඔයගොල්ලන්ගේ ඒක ටික කතා. මම ලබන්නේ විශ්‍රාම වැටුප පමණයි. අපි කියන්නේ සර් අපේ ජීවිත අන්තය දක්වා මේ අපිටත් වැටුප ලබා දෙන්න. ඒ කියන්නේ විශ්‍රාම වැටුප නමතර. දැන් ගන්න වැටුප. මේ දැන් ඉල්ලන ප්‍රමේයෙටම දැන් මේ ඉල්ලන ප්‍රමේයෙටම අපි ආදාගෙන ඕන ඉල්ලන වැටුප. මේ කියන හැමදාම ඉඳලා මේ මුළු ගාන කීයද? සර් එකක් මේ කැබිනට් පත්‍රිකාවේ යෝජනා කරලා තියෙන්නේ පිරින්දෑවරුන්ටයි දෙමව්පියන්ට. ඒකයි යාලත් මෙතන ඉන්නේ. එහෙමයි. අපි මම පොඩි යෝජනාවක් කරනවා. අපි පියවර කතා කරනවා. හරි. ඔක්කොම කතා කරනකොට යම් යම් සීමාවන් නිසා ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඔගොල්ලෝ අමනාප වෙන්නේ නැත්නම් මේ දෙකම දිහා මම බලන්න. මම දෙකම ඉදිරිපත් කරන්න. අමනාපයක් නැහැ නේද ඉස්සලා පීවරින් පීවර ගියාද? නෑ මොකද මම දෙගොල්ලෝ මේක එහෙම ඒක මම වෙනසක් කරන්නේ නැහැ. මම දෙකම කතා කරන්න. මේකයි සර් ජනාධිපතිතුමා කැබිනට් එකේ තියෙනවා. එහෙමයි මම ප්‍රායෝගික වෙන්න ඕනේ නේ මිස්. මම මෙතනට ඇවිල්ලා බොරු කියලා මම කැඳගෙන නිකම් බලාපොරොත්තු දීලා ඕගොල්ලෝ අන්ධ වෙන පුද්ගලෙක් ඉන්න මම එහෙම අන්ධවන්නේ නැහැ.
මට ඡන්ද ලැබුණත් එකයි නැතත් එකයි මම බොරු කියන්නේ නැහැ කාටවත්. මට එහෙම කරන්න බෑ. හරි? මම මේ කිව්වේ පොඩි යෝජනාවක්. අපි මේ දැන් මෙතන ඒතර දැන් මෙතන ආබාධිත රණවීර කලපුරේ තියෙන ඉල්ලුම් දෙකක්. ඒකට මම කිව්වේ දැන් මට ඒක ඔළුවට ආවිලා තියෙනවා. මේකත් මම කතා කරන්න. නමුත් ක්‍රියාත්මක කිරීමේදී මේ මොඩි යෝජනාවක් කරනවා. දැන් මෙතෙක්කල් මොනවක්වත් වුණේ නැහැ. ක්‍රියාත්මක කිරීමේදී යම් කිසි පොන්චි කාල පරාසයක් අවශ්‍ය වෙනවා. මම මට මට මෙතන ඇවිල්ලා බොරු කියන්න බැහැ ඔයාලා. සර් 600 ගන්න. පිටින්දවරු 600 ගන්න. නෑ 26000 ගන්න. දැන් අපි අලුතෙන් ගෙවන්නේ. නෑ ඉවාගෙන යන්නේ මේ පෙන්ෂන් එකද? නෑ සර්. සර් අපිට වගේම සර් අපිට වගේම සර් චයිල්ඩ්ස් පොඩ්ඩක් පාස්පෝර්ට් පොඩි වෙච්ච එකට විශ්‍රාම වැටු වෙනුවට මේ මේ සර් නෑ මුලින් තමයි විශ්‍රාම වැටු වෙනුවට වැටු පිළලන සර ඒ තිබ්බට ඒවයි සර හරියට 100%ක් හරි දක්ත නැහැ සර් මේ මේකේ සර් දැන් අර ලොකුවට බැරෑරුම් වගේ තිබ්බට සර් මේකේ සර් තියෙන්නේ අනාගතය වෙනුවෙන් අපි අනපනත් එක හදුවම අනාගතේ නේ සර් දැන් මම වුණත් මට තාම අවුරුදු 37යි මම සර් මැරුණොත් අර මම මැරුණොත් සර් අර මේ බිරිඳ කරක වර්ණයට තමයි අපි මේකට සටහන් කරන්න සර් අපේ මේකට මේ තුංගොල්ලම සර් ගෙනියන්න බලන්න නැත්තම් ලොකුලක් නැහැ මං ඒ දෙකම කතා කරන්න කියලා මම ඒ දෙක කතා කරලා මං ආපහු එල්ලන්නකෝ ආපහු එවුල්ලා ඔයගොල්ලන්ට මේ මේ කියන්නකෝ මොකක්ද කතා වුනේ කියලා අගහරුවාද මම ප්‍රශ්න විසඳන්නේ බොරුවට මේ ජනප්‍රිය දේශපාලන කළ මනුස්සෙ නෙවෙයි මම දැන් හෙට කතා කරලා හෙට අවසට මට වෙලාවල් කියන්න අමාරුයි ඕ පුළුවන් නම් හෙට හවස නැත්නම් අනිද්දා උදේ ඔබට ඔබතුමා එනකන් අපි මෙතන බලාගෙන ඉන්නවා නෑ මම එන්නම් ඇවිල්ලා කියන්න මොකද වුනේ කියලා අදට තවත් 30ක් අහන්න අහන්න කියලා හදාගෙන ඉන්නවා ඔව් මියගේ බිරින්දාරුන්ට සර් දැනට 600යි ඉන්නේ දැන් අනිත් පැත්තේ වැටුප ගෙවන්න යනවා සර් පමණක් අත්‍ය අවුරුදු 15 තියෙනවා 14 තියෙනවා 8 තියෙනවා 10 තියෙනවා 5 තියෙනවා ඒ කියන්නේ 55 ඉවර වෙනවා අර අර ලොකු මේ මුදලක් වෙන් කරන්න නේද 600 කියන්නේ 675 675 මෙතන 1000 නෑ මේ අපේ කට්ටියත් එක්කම සර් නෑ සර් නෑ ඒ ඔක්කොම මේ තුම්පිලි ඔව් ආබාධ රණවීරුවයි බිරින්දාවරු මට කිව්වේ මේ ගිය රණවීරුවයි ආබාධ මේ ගිය රණවීරුවයි ආබාධ රණවීරුවයි 55 පිරිත් සංඛ්‍යාව තමයි 1100 දෙකම දෙකම සර් 600 ගාණක් මේ ගිය රණවීරුවට 55 පිරිත් මට ඒක විතර පැහැදිලි නෑ මිය ගිය රණවීරුවයි සර් ආබාධ රණවීරුවයි 55 පිරිච්ච සේබළු තමයි ඔය ඒකෙන් 1050 ගානේ තමයි සර් මේ 600 ගාන එකතු වෙන්නේ 600 ගාන බිරින්දෑවරුව අනික කට්ටිය 1000 ගාන ඇතුලේ මේගොල්ලෝ ඉන්නේ ආ හරි හරි ඒ ඔක්කොම 1000 කීයද ගාන 150 ගාන කියලා තමයි සර් අපිට ඒකලුත් මේ 1150 ගාන ඇතුලේ තමයි මේගොල්ලෝ ඉන්නේ බිලියනක් සර් අපි වෙනුවෙන් අරමුදලේ සර් බිලියනක් වෙනකොට තියනවා ගුවා මං කතා කරන්නකෝ කතා කරලා මං උත්තරේ දෙන්නත් එන්න හරි මිස් මං දැන් හෙට කැබිනට් එකේ මේක කතා කරලා මොකක්ද වෙන්නේ කියලා ඔයගොල්ලන්ට එකට යන්න සිද්ධ වෙනවානේ මොකද දෙගොල්ලෝ මින්න අර 1150 ගන්න ඔව් නෑ මම කරන දේවල් බොරුවට කරන්නේ නෑ මම මට ආත්ම කරුත්තක් තියෙන පුද්ගලෙක් මගේ ළඟ බොරු නෑ හෙට නෙවෙයි මිස් හෙට මම කැබිනට් එකේ කතා කරලා ඕ හෙට හැන්දා යවේ එතන අලිද්ද උදේ සර් අපි ඉදිරිපත් කරපේක ජනාධිපතිතුමාගේ මංගලවැල් කුමාර ළඟට ගියා. කතා කරන්න මොන හරි ගැටලුවක් වුණොත්. නෑ සර් ඒක දන්නවා.
ඒ දිස්සතරක යුද්ධයේ මුලදී රණවීර රුවන්ට සර් ඉදිරිපත් කළා මේ අතයි සාධාරණ කිස්තුන් කියලා විතර කරලා ඉන්න බලන්න. කියන්නේ මොමගේ පපුවේ තියෙන දේ. නේ මම ඔයගොල්ලෝගේ මෙහෙමයි මම අර කිව්වා වගේ මට මැකේවල නීති රීති උල්ලංඝනය කරන්න බෑ. හරි. මාව හිර කරන්න බලාගෙන ඉන්න කොට්ටාසයක් ඉන්නවා. මට අද මගේ ගෙවල් ටික හදන්න දෙන්නේ නෑ. හරි. උදා ගම්මාන වැඩසටහන සම්පූර්ණයෙන්ම නතර වෙලා ගෙවල් කපරාදු කරගන්නද සිමෙන්ති දුන්න වැඩසටහනත් නතර කරලා. ඉතින් එහෙම බරපතල ප්‍රශ්නයක් තියෙන්නේ. මේ විසුරුවන් ඉස්සෙල්ලා අපි පටන් ගත්ත දේවල් සම්පූර්ණයෙන්ම වැඩසටහන නතර කරලා. මේ ඡන්දයක් තියෙනවා. ඉතින් මට කරන්නේ පුතුමල්ලාගේ මතේ නියෝජනය කරන එක. හරි සර් අපිට මම ආපහු එනවනේ මෙතන. හරි. ඒක කරලා දෙන්න සර් එහෙනම් අපිට. ඔයගොල්ලෝ ගැන මට ලොකු කරුත්තක් තියෙනවා. අපි පාරේ වහලන්නේ ඔයගොල්ලෝ හින්දා. මම ලඟම හම්බෙන්න ගියා. මං නෑ අද මම ඇත්ත වශයෙන්ම රටදෑය බේරගත්තු වීරෝධාර රණවීරුවන් හමුවන්නට ආවා. ඇත්තටම වීරෝධාර රණවීරුවන් වෙනුවෙන් මම ලොකු වැඩක් කරන පුද්ගලෙක්. මගේ නිවාස වැඩසටහන යටතේ ඉඩම් දීලා තියෙනවා නොමිලේ. ඒ වගේම ගෙවල් හදන්නටත් ආධාර දීලා තියෙනවා. මීට පෙර කාලවල සිදුුණේ රණවීරුවන්ට ඉඩම් දීලා ගෙවල් දීලා අර ඉපලෝගම රණවීරුවන්ගෙන් අහන්න පුළුවන් හැමෝගෙම ලක්ෂ 8ක් අය කරන මුදල්. ඒ නිසා ඇත්ත වශයෙන්ම රණවීරු ප්‍රජාවට දෙන්න තියෙන උපරිම සහය ලබා දිය යුතුයි කියන මතේ ඉන්න මිනිස්සෙක් මම. ඒ නිසා මෙතුමන්ලාගේ මතය හෙට දවසේ මම කැබිනට් මණ්ඩලයේ ඉදිරිපත් කරලා අපි ඊට පස්සේ බලමු. මම ආපහු එනවා මෙතුමන්ලාට පිළිතුරක් අරගෙන.